සුබදාසක් ඔයාල හැමෝටම ගයකෝම් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. වීඩියෝ එක පිළිබඳව ඔයාගේ අදහස් පාලින් comment කරන්න. ඒ වගේම ඔයාලට බලන්න මේ වීඩියෝ එක share කරන්න. මේ දිනවල කිරිපිටිවල මිල ගොඩක් ඉහළ ගිහින් තියෙනවා. ඉතින් සමහර අය උදේට තේ බොන්නත් කැමති නැහැ. එහෙම අයට මේක ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඒ වගේම ඉතාම ගුණදායක පානයක් මේක. මේක මම හදාගන්න පාවිච්චි කරනවා බාර්ලි ඇට. ඉතින් බාර්ලි කියන්නේ හරිම ගුණදායක ධාන්‍ය වර්ගයක්. මේ තියෙන බාර්ලි ඇට ඔයාලට මේව වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. ඉතාම පහසු මිලකට. ඊළඟට මම මේකට මුං ඇට පාවිච්චි කරනවා. මුං ඇට කියන්නේ හරිම ගුණදායක ආහාරයක්. ඊළඟට මම මේකට සවු ටිකක් අරගෙන තියෙනවා. මේ දේවල් ඔයාට හරිම පහසුවෙන් වැඳ පොලේ සොයා ගන්නත් පුළුවන්. ඒ වගේම ඉතාම පහසු මිලකට අරගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම හකුරු ටිකක් වගේම එන සල් එහෙමත් නැත්නම් කරඳ මුංගු ඇටයක් අරගෙන තියෙනවා. ඔයාට ටිකක් වැඩිපුර සීනි රසට කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙතනදී හකුරු වෙනුවට සීනි උණත් එකතු කරගන්න. ඊළඟට මම බාර්ලි ටික කබලේ වැදගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් බාර්ලි කියන්නේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරන හෘද රෝගවලට ඉතාම ගුණදායක. ඒ වගේම මූත්‍රා ආසාදනවලට ඉතාමත් ගුණදායක ධාන්‍ය වර්ගයක්. අපේ ශරීරයේ තියෙන අහිතකර කොලෙස්ටරෝල් වගේම රුධිරයේ අඩංගු සීනි ප්‍රමාණයත් බාර්ලි ඇට මගින් පාලනය කරනවා. ඒ වගේම ආතරයිටිස් රෝගීන්ටත් හරිම ගුණදායකයි මේ බාර්ලි. විශේෂයෙන්ම බාර්ලි වල කෙරෙන ප්‍රධාන කාරණා අතරට අපිට ගන්න පුළුවන් අපේ ශරීරයේ තියෙන පිළිකාකාරකයන් ඉවත් කිරීමේ හැකියාව බාර්ලි සතු වෙලා තියෙනවා. ඒ වගේම අර්සස් රෝගීන්ටත් හරිම ගුණදායකයි මේ බාර්ලි. ඉතින් මම මේ බාර්ලියට ටික මුලින්ම කබලේ බැද ගන්නවා. මද ගින්නේ තමා මේ අපි බාර්ලියට ටික බැද ගන්න ඕනේ. ඉතින් මේ තරම් ඖෂධීය ගුණයන්ගෙන් යුක්ත ධාන්‍ය වර්ග අපි අතරම තියාගෙන අපි වසවිස පානය කිරීමට වසවිස ආහාරයට නැඹුරු වෙලා තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඉතින් අපි අපේ දෛනික ආහාර වේල් වලට පුළුවන් තරම් ඖෂධීය ගුණයන්ගෙන් යුක්ත දේවල් ඒ වගේම අපේ ශරීරයට හිතකර දේවල් එකතු කරගන්න පුරුදු වෙනවා නම් ඇත්තටම අපි වෛද්‍යවරුන්ට ගෙවන ගාස්තුව ගොඩාක් දුරට අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට මම බාර්ලි ඇට ටික කබලෙන් ඉවත් කරගෙන මුං ඇට ටිකත් මේ විදිහට කබලේ බැදගන්න තමයි ලෑස්ති වෙන්නේ. මුං ඇටත් ශරීරයට ඉතාම හිතකර ධාන්‍ය වර්ගයක්. විශේෂයෙන්ම ශරීරයට ශක්තිය ලබලා දෙනවා. ඒ වගේම ඇස්පෙනීම වර්ධනය කරනවා. ඒ විතරක් නෙමෙයි අපේ ආමාශය තුළ ඇති වෙලා තියෙන සමහර අපහසුතා මගහරව ගන්නත් අපිට මුං ඇට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මුං ඇට තුලත් පිළිකානාශක ගුණය අඩංගු වෙලා තියෙනවා. අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉතාම ඉක්මනින් වර්ධනය කරගන්නත් මුං ඇට වලින් අපිට පුළුවන්. ඒ වගේම හෘද රෝග වලටත් ඉතාම ගුණදායකයි මේ මුං ඇට. ඉතින් මේ ටික මම මේ විදිහට කබලේ බැද ගන්නවා. ඔයාට පුළුවන් මේක පවුඩර් එකක් විදිහට තමයි ඇත්තට මම හදාගන්නේ. වීදුරු කන්ටේනර් එක දාලා ෆ්‍රිජ් එකේ මාසයක් විතර කාලයක් තියාගන්න පුළුවන්. එළිය තියාගන්නවා නම් සති දෙකෙන් දෙකට වගේ ඔයාට හදාගන්න සිද්ධ වෙනවා. ඉතින් ඊළඟට මම සව් ඇට ටිකත් මේ විදියට කබලේ බැදගන්නවා. සව් වල ගුණ අපි කතා කරොත් ගොඩක් අය
දන්න දෙයක් තමයි සව්වලින් අපේ ශරීරයේ උෂ්ණය පාලනය කරනවා කියලා. ඊට අමතරව අපේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් පාලනය කරනවා, ඒ වගේම සමේ නිරෝගී භාවය ආරක්ෂා කරලා දෙනවා, ආමාශයේ ඇති වෙලා තියෙන ආම්ලික ගතිය, එහෙම නැත්නම් අපි කියනවා ගෑස්ට්‍රයිටිස්, මේක අඩු කරගන්නත් අපට සව් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මාංශ පේශීන් වර්ධනය කරනවා. මේකේ තියෙන විශේෂම සුවිශේෂී ගුණාංගයක් තමයි අපිට කෙට්ටු කෙනෙක්ට මහත් වෙන්න කැමති කෙනෙක් නම් ඔයා සව් ඔයාට ඒකට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම මේකටම එනසල් ඇටේ දාලා වැදගන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි, සව් ගොඩ වෙලාවක් කබලේ බදින්න ඕන වෙන්නේ නැහැ. මේ ඇත්තටම මේ ටික මම කබලේ බැදගත්තේ අපිට පවුඩර් කරගන්න පහසු වෙන්න ඕන නිසා. ඊළඟට මම බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන ඒකට බාර්ලි ඇට ටික, ඒ වගේම මුං ඇට, සව් ටික එකතු කරලා මේ ටික හොඳටම බ්ලෙන්ඩ් කරගන්නවා. ඔයා මේක සුමුදු පවුඩර් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්නවා නම් මේ වෙලාවේදී ගොඩක් හොඳයි. හරි, මෙන්න මේ ගානට වගේ බ්ලෙන්ඩ් වුණාට පස්සේ එකපාරක් අර මම අරගත්ත හකුරු ටික, මේක මම ග්‍රේට් කරලා තමයි අරන් තියෙන්නේ. ඉතින් ඔයාට හකුරු වෙනුවට ඇත්තටම ෆ්‍රිජ් එකේ නෙමෙයි නම් ඔයා මේක ගබඩා කරගන්නේ. ඔයාට පුළුවන් මෙතනදී සීනි එකතු කරගන්න. සීනිත් ඔයාගේ රස අනුව ඔයාට එකතු කරගන්න පුළුවන්. මේකට ඊට අමතරව මම ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. එකතු කරගෙන මේක හොඳටම පිටි එකක් වෙනකන් බ්ලෙන්ඩ් කරගන්නවා. හරි, මේ තියෙන්නේ මම ඒ විදිහට බ්ලෙන්ඩ් කරගත්ත පවුඩර් එක. ඉතින් ඔයාට මේක දැන් කන්ටේනර් එක දාලා ෆ්‍රිජ් එකෙන් තියාගන්න පුළුවන්, හැමත් නැත්නම් එළියෙන් වුණත් තියාගන්න පුළුවන්. මේක හදාගන්නේ උණු වතුර මෙන්න මේ ගානට වගේ පැහෙනකොට, එහෙම නැත්නම් උණු වතුර නටාගෙන එනකොට ඔයාට අවශ්‍ය ප්‍රමාණයට. ඔයා හදාගන්නේ ගෙදර කී දෙනෙක්ද කියන එක ඔයාගේ ගෙදර ඉන්න ප්‍රමාණය අනුව තමා තියෙන්නේ වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයා ගෙදර ඉන්න ප්‍රමාණයට අනුව මේ සෑන්දක්, තේ හැන්දක්, එහෙම නැත්නම් තේ හැන්දි දෙකක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්න. මෙතන මම මේ සැන්දි දෙකක වගේ ප්‍රමාණයක් එකතු කරලා තමයි හදාගන්නේ. ඇත්තටම මේක රසයනුත් ඉහළයි, ඒ වගේම පෝෂණ ගුණේ ඉතාම ඉහළයි. ඔයාගේ ගෙදරත් උදෑසනට පානය කරන්න මේ පානය හදලා බලන්න. ඉතින් මේක හරි පහසුයි. එක දවසක් තමයි ඔයාට මහන්සි වෙන්න තියෙන්නේ. එක දවසක් මහන්සි වුණාට ඇත්තටම අපිට එකෙන් අවාසියක් සිද්ධ වෙන්නේ නැහැ. උත්සාහ කරලා බලන්න.